මේ මට කරන කෙනෙහිලිකමට බොහොම ස්තුතියි විශේෂයෙන් ගෝඨාභයසට ඔබතුමා වෙනුවෙන් කඩේ ගිහිල්ලා ගැස්ට්‍රයිටිස් හදාගෙන කන්න නැතුව අතින් වේදම් කරගෙන ගිහිල්ලා ඔය පත් කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නේයි තමන්ට දැනුම් දී ඇති බව සුදත් තිලකසිරි මහතා පසුගියදා සමාජ මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා ඒ අනුව අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබා දීමටයි මේ මට කරන කෙනෙහිලිකමට බොහොම ස්තුතියි විශේෂයෙන් ගෝඨාභයසට ඔබතුමා වෙනුවෙන් කඩේ ගිහිල්ලා ගැස්ට්‍රයිටිස් හදාගෙන කන්න නැතුව අතින් වේදම් කරගෙන ගිහිල්ලා ඔය පත් කරේ ඒකට දීපු තෑග්ගට බොහොමත්ම ස්තුතියි ගෙල කිසිඳලා දැම්මත් මගේ වැඩේ නතර කරන්නේ නැහැ මා වුණ දේවල් වල දාන්න මේ කැඳවීම අතිශය නීති විරෝධී හේතුව තමයි ඕඩෑම කෙනෙකුට පොලිස් ස්ථානයකට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට එන්න කියලා කියනවා නම් ඒකට හේතුව දැනගන්න අපේ මූලික අයිතිවාසිකමක් මේ තියෙන කඩදාසියේ කොහෙවත් කියලා නැහැ එන්න කියලා තියෙන හේතුව ඇත්ත වශයෙන්ම මෙතුමා මේ තුන්දුවට අද ආයුතු නැහැ හැබැයි ඇවිල්ලා තින්නේ මේ නීතියට ගරු කරන්න ඕන නිසා සදාචාරයට ගරු කරන්න ඕන නිසා මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී මේ කරන වැඩේ මේව නිකන් ආවට ගියාට කරන්න දෙන්න බෑ සෞභාග්‍ය දැක්කම් දැක්මක් පෙන්නලා කිව්වා ජනතාවගේ මූලික අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා අධිකරණේ ස්වාධීනත්වයෙන් පිළිහිටා මේකද මේ කරන්නේ මේක මහ විහිළුවක් මේක එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ මර්ධනය හා මේ රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම නවත්තන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා මේ කරන්නේ මානසික වට්ටන එක හැමතැනම හොරකම වංචාව දූෂණය මුළු රටම විකුණනවා බලා කියන්නේ අපිට කට පියාගෙන බලට තියෙන අයිතියම අපිටත් මේ රටේ තියෙනවා බලත් මේ රටේ එක පවුලක් විතරයි හොඳට මතක තියාගන්න බලට ඕන ඕනට මේක උඹලගේ අම්මගේ අප්පගේ බූදලයක් නෙමෙයි නීතිය අපි කතා කරන්නේ මේ රටේ මිනිස්සු පිළිබඳ මේ රට පිළිබඳව චීනට විකුණලා ඇමරිකන් කාර්යයට විකුණලා ඉන්දියන් කාර්යයට විකුණලා බහුගිය කාර්යේ කොරෝනා වසංගතයක් කරගෙන හුරගෙන කෑවා අද මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ බඩු මිල අහස මුලට හාල් කිලෝ එකක් ගන්න විදිහක් නෑ මිනිසුන්ට දරුවන්ට කිරි පැකට් එකක් නෑ ගෙවල් වල බෝම්බ ගෑස් බෝම්බ මිනිස්සු එල්ලිලා මැරෙනවා ඉතින් මේවට විරුද්ධව දරා ගන්න බැරුව මෙතුමා කෑ ගහනවා අපි කෑ ගහනවා උඹලට කරන්න පුළුවන් ඕන හිර කරන්න පුළුවන් මගදී මරලා දාන්න පුළුවන් ඔහු මේ රටේ සම්පත් විකුණද්දීට එරෙහිව කතා කරා. ඒ වගේම ආණ්ඩුවේ වංචා දූෂණ රිදරව් කරා. ඉතින් ඒක මේ රටේ පාලකයන් රිදුනට ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ කටවල් වහන සීයට ගෙනහලා ස්ටේට්මන්ට් ගන්න හදනවා නම් ඒ වෑන් ජනතාව කතා කරන එක වළක්වන්න හම්බෙන්නේ නැහැ. පැය 4කට ආසන්න කාලයකින් අනතුරුව සුදත්ත තිලකසිරි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියා. ගොඩක් ප්‍රශ්න ඇහුවා මට විරුද්ධව පෙස්සමක් ඇවිල්ලා තියෙනවා. රටට හිත ඇති කලාකරුවෝ කියලා. ඒකේ කියලා තියෙනවා සුදත්ත මේ රටේ මිනිස්සුන්ව කුපිත කරන්න ප්‍රබෝරුන්ට ගහන්න ඔවගේ දේවල් නොයිකුත් දේවල් ටිකක් තියෙනවා බොහොමත්ම ස්තුතියි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනේ අපි බලමු ඔබතුමාගේ මේ දේශය අපිට ලැබුණ නැහැ ඒ නිසා තමයි මගේ මේ උත්සාහය කවුරු හරි හිතනවා නම් බලේ තියෙනකොට මොලේ නැතුව යම්ම් දේවල් කරලා කරන්න පුළුවන් කියලා මේවැනි අද බාල වැඩ කරන්න එපා වැඩක් වෙන්නේ නැහැ තරුණයෝ විශේෂයෙන් මේවෙන් තව තවත් උඩට එනවා මර්ධණයට එරෙහිව වැඩ කරනවා මෙහෙම ඡන්ද කැම්පේන් මේ ප්‍රෙස් තියෙනකොට සුදා ෂෝක් මේ දවස්වල ෂෝක් දැන් තමයි අවුල